స్తుతీయ మూలాసనారుడగరు మంత్రిత్వమని IMF సహనాధారය ලබා ගැනීමට අපි පාර්ලිමේන්තුව ආරම්භ වෙච්ච දිනේ පටන් ආණ්ඩුවට එවකට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට දිගින් දිගටම ප්‍රකාශ කරා ඉල්ලීම් කරා ඉතා පැහැදිලිවම අපි මේ අවදානම මීට අවුරුදු 3මාරකට කලින් තමයි අපි මේ අවදානම ඇඟෙව්වේ හැබැයි ඒ අවස්ථාවේදී නියෝජනය කරපු තමුන්නාන්සෙලා ගෝඨාභය රාජපක්ෂ මුදල් අමාත්‍ය හැටියට කටයුතු කරපු අග්‍රාමාත්‍ය ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊළ පස්සේ පැමිණි බැසිල් රාජපක්ෂ මැතිතුමා අජිත් නිවාඩ් කප්රාල් වෙන්න පුළුවන් මේ මේ තමුන්නාන්සෙලා සියලුම දෙනා ඉතා පැහැදිලිවම ප්‍රකාශ කර IMF එක මහා යකෙක් මහා විනාශයක් වෙන්නේ ඒකට නම් අපි යන්නේ නැහැ කියන එක දිගින් දිගටම ප්‍රකාශ කරා අපි පක්ෂයක් හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ ආර්ථික කණ්ඩායම හර්ෂද සිල්වා මැතිතුමා ඇතුළු කණ්ඩායම අපි සියලු දෙනා ඒකමතිකව කිව්වා මේ රට මේ ඉතා දරුණු ආර්ථික අවදානමක ඉන්නේ ඒකින්ද IMF එකට යන්න කියලා අවසානයේදී තමුන්නාන්සලා කර කියා ගන්න දෙයක් නැතුව ඉතාම දරුණු කොන්දේසි යටත්ව ඒ දවස්වල ගියා නම් මේ වගේ අර්බුදයකටපත් වෙන්නේ නැහැ ඒ දවස්වල ගියා නම් මේ මේ වගේ පොලිම් වල මිනිස්සු මැරෙන්නේ නැහැ ඒ දවස්වල ගිය නැතිින්ද මේ ආර්ථික විනාශයක් ඇති වෙලා අන්තිම මොහොතේ ඉතාම දරුණු කොන්දේසි වලට යටත්ව තමයි IMF සහනාධාරය ලබා ගන්න හැකි වුනේ ඒ ලබා ගැනීම පිළිබඳව අපි සතුටු වෙනවා අපි සතුටු වෙනවා ඒක ගැන කිසිම විවාදයක් නැහැ ඒක අපිට අපිට කිසිම කුහකත්වයක් නැහැ අපි ඒ IMF සහනාධාරය ලබා ගැනීම පිළිබඳ සතුටු වෙනවා වගේම ඊට සම්පූර්ණ සහයෝගය අපි ලබා දුන්නා විපක්ෂ නායකතුමාව IMF නිලධාරී මණ්ඩලයේ ලංකාවට ඇවිල්ලා මුණ ගැහුණාම ඒ වගේම ජාත්‍යන්තර සංවිධාන මුණ ගැහුණාම තානාපතිවරුන් මුණ ගැහුණාම අපි ඉතා පැහැදිලිවම ප්‍රකාශ කරා IMF සහනාධාරය අපිට ලබා දෙන්න මේ රටට ලබා දෙන්න ඒ වගේම ඊට සම්පූර්ණ සහයෝග ලබා දෙන්න ආර්ථිකය යලි ගොඩනගා ගන්න අවශ්‍ය ඒ ශක්තිය අපිට ලබා දෙන්න කියන එක දිගින් දිගටම ප්‍රකාශ කරා ඒකින්ද අපේ ඒ දෙබිඩි පිළිවෙතක් නැහැ අපි ඩීල් දාගත්තේ නැහැ අපි එක දෙයක් මේ ප්‍රසිද්ධිය කියලා තව දෙයක් කාමර ඇතුළේ කියනුවෙක් කිව්වේ නැහැ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු සමග ජන බලවේගය අපි ජාත්‍යන්තර සහයෝගය ඒ තානාපතිවරුන්ගෙත් ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ නිලධාරීන්ගෙන් උත් අපි ඉල්ලීමක් කරා මේ රටට ලබා දෙන්න කියලා. ඒ වගේම තමයි මේ රාජපක්ෂවරු මේ IMF එකට විරුද්ධ වෙලා මේ ආණ්ඩුව විරුද්ධ වෙලා අද දැන් අප්පුඩි ගහනවා IMF එක සහනාධාරය ලැබෙනකොට. මේ සහනාධාරය ලැබෙනකොට එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා වීරයෙක් වගේ ඇවිල්ලා කියනවා මේ රට කවුරුත් බාර ගන්න හිටියේ නැහැ කවුරුත් බාර ගන්න නැති අවස්ථාවකදී රට වෙනුවෙන් එතුමා ඉදිරිපත් වුණාලු ඇත්තරම අපි කවුරුත් දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තු මැතිවරණය පරාජයපත් වෙලා මාස 10කට පස්සේ තමයි පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලයිස්තුවේ එතුමා පාර්ලිමේන්තුවට එන්නත් කලින් තමයි අපි IMF එකට යන්න ඕනේ කියලා අපි ප්‍රකාශ කරේ. අපි IMF එක පිළිබඳව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. අපේ ආර්ථික සැලැස්ම අපි ඉදිරිපත් කරා. ඒ හැම දෙයක්ම අපි කරා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ කල්ලිය මේ ආණ්ඩුවෙන් ඉවත් වෙනකොට ඒ අය බැලුවා කවුද වඩාත්ම සුදුසු කවුද කියලා. ඒගොල්ලන් ආරක්ෂා කරගන්න. එහෙම නැත්නම් මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා මගේ ඇරියා කියන කතාව පට්ටපල් බොරුවක්. අපි ඉතා පැහැදිලිව කොන්දේසි ලබා දුන්නා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ කොන්දේසි වලට යටත්ව අපි බාර ගන්න සූදානම්. මොනවද කොන්දේසි? කවදද ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස් වෙන්නේ? 20 වෙනි සංශෝධනය ලබා දෙන්නේ කවදද? මෙන්න මේ වගේ ඉතාම ධනාත්මක කොන්දේසි කීපයක් අපි ප්‍රකාශ කරාම ඒකට මේ මහ කේන්දර වරණ දෙයක් නැහැ. ඒකට වෙන කිසිම දෙයක් නැහැ. ඒ ඌමනාව තිබ්බනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාව නෙමෙයි මේ රටේ ජනාධිපති වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. හැබැයි රාජපක්ෂවරු දන්නවා
රාජපක්ෂ වරුන්ව ආරක්ෂා කරන්න පුළුවන් හොඳම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මැතිතුමා නෙමෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ. අන්න ඒකින්ද රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපති හැටියට පත් කරා. අගමැති හැටියට පත් කරා. මේ පොහොට්ටුවේ ආශිර්වාදයේ 134 දෙනෙක්ගේ ආශිර්වාදයෙන් ඡන්දෙන් ජනාධිපති බවට පත් වුණා. මේකයි අද ඇති වෙලා තියෙන තත්වය. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද ඇවිල්ලා කියනවා විපක්ෂයේ අපේ සහයෝගය ලබා දෙන්න. විපක්ෂයේ සහයෝගයේ කීපවතාවක්ම ඉල්ලුවා. නමුත් සහයෝගය දෙන්නේ නැහැ කියලා. අපි ඊටාම පැහැදිලිව කියනවා මේ රටට අවශ්‍ය හැම අවස්ථාවකදීම සමග ජල වලවේගය අනිවාර්යයෙන්ම සහයෝගය අපි ලබා දෙනවා. අතීතයේදීත් ලබා දුන්නා, අනාගතයේදීත් අපි ලබා දෙනවා. ඒ සහයෝගය ලබා දෙනවා කිව්වට අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපෙන් සහයෝගය ඉල්ලනකොට අපි සහයෝගය ලබා දෙන්න අපි කාරක සභාව හරහා ඉදිරිපත් වුණා. කාරක සභාව ඇමතිකම් ගන්න නෙමෙයි, කාරක සභාව හරහා අපි මුදල් කාරක සභාවේ සභාපති ධූරය හර්ෂද සිල්වා මැතිතුමාට ගේ නම යෝජනා කරලා තියෙනවා. නමුත් එතනත් තාම ගේම් ගහනවා, තාමපත් කරලා නැහැ. අද මේ වෙනකොටත් නීත්‍යානුකූල නොවන ආකාරයට තාවකාලිකව සභාපතිවරයෙක්ව පත් කරගෙන මුදල් කාරක සභාව පවත්වාගෙන යනවා. ඉතින් අපේ සහයෝගය ඕනනම් ඇයි අපි යෝජනා කරන විපක්ෂයේ මන්ත්‍රීවරයාව මුදල් කාරක සභාවේ සභාපති ධූරයට පත් කරන්නේ නැද්ද? කෝප් කමිටුව, කෝපා කමිටුව, ඒ දෙකටම අපි එරාන් වික්‍රමසිංහ වික්‍රමරත්න මැතිතුමාත් කබීර් හෂිම් මන්ත්‍රීතුමාවත් යෝජනා කරා. ඒ අවස්ථා දෙකම ලබා දුන්නේ නැහැ. ඒකින්ද මේ මොන විහිළු කතාවද? අපේ සහයෝගය අවශ්‍ය නම් අපි මුදල් කාරක සභාවේ කෝප් කමිටුවෙන්, කෝපා කමිටුවෙන්, ගිණුම් කාරක සභාවෙන් මේ පාර්ලිමේන්තු කමිටු හරහා අපේ සහයෝගය ලබා දෙන්න අපි ඉදිරිපත් වෙලා ඉන්නකොට මේ ඒ අවස්ථාව ලබා දෙන්නේ නැහැ මේ ආණ්ඩුව, මේ ජනාධිපතිවරයා. ඒකින්ද ඉතාම පැහැදිලිවම කියන්නේ මේ සහයෝගය ලබා දෙනවා කියන එක මේ ඇමතිවරුන්ව පත් කරගන්න එකයි සම්පූර්ණ වෙනස්. දැන් IMF සහනාධාරය ලැබිලා තියෙනවා. දැන් මේගොල්ලන් මොනවද කරන්න යන්නේ? වෙන මොනවත් නෙමෙයි, ඉස්සල්ලාම කරයි තවත් ඇමතිවරු කීප දෙනෙකු පත් කරගන්න. තවත් ඇමතිවරු කීප දෙනෙකු පත් කරගන්න උත්සාහ කරයි. දැන් අන්න මෙතෙන්දී මේ රට ගොඩනගා ගන්නවද, තමන්ගේ බලය තහවුරු කරගන්නවද කියන ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම අද මේ IMF සහනාධාරය ලැබලා ඒ චූන්නිල්ලත් එක්ක මේ රටේ ජනතාව නොමග යවලා අද කියනවා මොකද්ද, රාජ්‍ය ආයතන ගණනාවක් පෞද්ගලීකරණය කරනවා කියලා. රාජ්‍ය ආයතන ගණනාවක් පෞද්ගලීකරණය කරන්න දැන් මේ IMF සහනාධාරය ලැබිලා. ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා. IMF සහනාධාරය ලැබිලා දව පැය 24ක් යන්නේ නැහැ. IMF සහනාධාරය ලැබලා පැය 24ක් යන්නේ නැහැ. මේ වෙනකොට රාජ්‍ය ආයතන ගණනාවක් පෞද්ගලීකරණය කරන්න දැන් සූදානම් කරලා තියෙනවා. ඒකට කැබිනට් අනුමැතිය ලැබිලා ඒ අවශ්‍ය අනුමැති සියල්ලම ලබා දීලා තියෙනවා. දැන් ඔබ දන්නවද, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක, ලිට්‍රෝ සමාගම, කෝටි ප්‍රකෝටි ගාණක් ලාභ ලබන ආයතන, කෝටි ප්‍රකෝටි ගාණක් ලාභ ලබන ආයතන, ලංකා හොස්පිටල්, මේ ආයතන සියල්ලම ලාභ ලබනවා. එතකොට මේ ලාභ ලබන ආයතන අද පෞද්ගලීකරණය කරන්න මේ වෙනකොටම දැන් ඩීල් එක දාලා අවසන්. දැන් මෙහි IMF එකට මුවා වෙලා IMF එක පෙන්නලා, කැරට් එක පෙන්නලා, මිනිස්සු රවට්ටලා, මිනිස්සුන්ව චූන් කරලා අද කරන්නේ ගනුදෙනුවක්, ඩීල් එකක්. ඔබ දන්නවද ටෙලිකොම් ආයතන 2021 දී රුපියල් බිලියන 12ක් after tax profit එක, රුපියල් බිලියන 12ක්. ඒ වගේම 2021 ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක, රක්ෂණ සංස්ථාව 2021 2022 ඒ අවුරුදු දෙකේම රුපියල් බිලියන 10කට වඩා ලාභ ලබලා තියෙනවා. ඒතොර මෙන්න මේ ලාභ ලබන ආයතන ටික අද පෞද්ගලීකරණය කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒකට කිසිම දැන් අපිට තේරෙනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කරන්න මුල් මුණාන. අනේකට අපි හැමෝම එකගයි, මුළු පාර්ලිමේන්තුවම එකගයි, මුළු රටම එකගයි. මොකද කෝටි ප්‍රකෝටි ගාණක් පාඩු ලබන ආයතන. එතකොට කෝටි ප්‍රකෝටි ගාණක්
පාඩු ලබන පාඩු ලබන පාඩු ලබන ආයතනයක් ඈ ඒ පාඩු ලබන ආයතනය your time is over ඉම්රාන් මාරුෆ් මන්තුමගෙන් විනාඩි 5ක් ලබා දෙන්න තුමා එන්නේ නැහැ කිව්වා පාඩු ලබන ආයතනයක් එතකොට ශ්‍රී ලංකන් ගුවන් සමාගම එච්චර පාඩු ලබනවා නම් අන්න ඒක ඉස්සල්ලාම විකුණ ගන්න මේක විකුණන්න මොකද ඒකෙන් වාසියක් නැහනේ ඒකෙන් සම්තිං එකක් නැහැ ඒකින්ද අද ලිට්‍රෝ සමාගම ලංකා හොස්පිටල් සමාගම ටෙලිකොම් එක රක්ෂණ සංස්ථාව මේ බිලියන ගණන් ලාභ ලබන ආයතන තමයි අද අද විකුණන්න මේ වෙනකොට සැලසුම් කරලා තියෙන්නේ ඒ වගේම තමයි අපි ඉල්ලීමක් කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපි විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් එකතු වෙලා මේ වෙනකොට දැන් මාස 3-4ක් යනවා ජනාධිපතිතුමා ඉන්න අවස්ථාවේදීත් අපි ප්‍රකාශ කරා අපි ඉල්ලීමක් කරනවා නැවතත් මේ ආර්ථික අපරාධ පිළිබඳව අපි ඉල්ලීමක් කරා කතානායකතුමාගෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා මේ 2019 ඉඳන් මේ ගත්තු තීන්දුව තීරණ වලට වග කියන්න ඕනේ කවුද මේ රටේ ජනතාව මේ රටක් බංකොලොත් කරලා තියෙනවා රටක් මේ අපි අහලා තියෙනවා පොඩි කඩයක් ව්‍යාපාරයක් බංකොලොත් වෙලා නමුත් ජීවිතේට අපි අහලා තියෙනවා රටක් බංකොලොත් කරන්න මේ තමුන්නාන්සලා අද මේ අප්පුඩි ගහන අයල ටික මේ රට බංකොලොත් කරන්න මුල් වෙච්ච කණ්ඩායම මේ රට බංකොලොත් වෙච්ච බංකොලොත් කරන්න මුල් වෙච්ච අය කවුද ඒ අය ගෝඨාභය රාජපක්ෂද මහින්ද රාජපක්ෂද බැසිල් රාජපක්ෂද අජිත් නිවර්කර් බ්‍රාල්ද පීබී ජයසුන්දරද තවත් නිලධාරීන්ද ඈ ඒ කවුද කියන එක අදාල නැහැ නමුත් ඒ අයට යම් පරීක්ෂණයක් සිදු කරලා ඒ අයට දඩුවම් ලබා දෙන්න ඕනේ ඒක කවුද කියන එක අදාල නැහැ ඒ අයට පරීක්ෂණයක් කරලා ඒ අයට දඩුවම් ලබා දෙන්න ඕනේ හැබැයි ඒ ගැන කතාවක් නැහැ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැම වෙලේම කියන්නේ වෙන මොකක්ද ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ අපි අතීතය අමතක කරමු අපි අනාගතය ගැන හිතමු අනාගතය ගැන තා හිතන්න ඕනේ ඒ ගැන කිසිම සැකයක් නැහැ අනාගතය වෙනුවෙන් අපි සැලසුම් හදන්න ඕනේ ඊට සම්පූර්ණ සහයෝගය විපක්ෂය අපේ ලබා දෙනවා නමුත් අතීතයේදී කරපු දේවල් ඒ ඒ කරපු වැරදි ඒ කරපු හොරකම් ඒ කරපු ඒ වංචාවල් වලට විරුද්ධව කටයුතු කරන්න ඕනේ නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු කීයක් ඉල්ලාස් කරලා තියෙනවද අල්ලස් කොමිසමේ නඩු කීයක් ඉල්ලාස් කරලා තියෙනවද ඒ සියල්ලම අමතක කරන්න කිසිසේත්ම විදියක් නැහැ ඒකින්ද මේ හැම දෙයක්ම අපි සහයෝගය ලබා දෙන්න අපි සූදානම් හැබැයි නිවැරදි වෙනකොට මේ පෞගිය අතීතයේ ඒ හොරකම් කරපු අයට දඩුවම් ලබා දිය යුතුයි කියලා ප්‍රකාශ කරමින් මන් යන වෙනවා බොහොමත් ස්තුතියි ස්තුතියි මීළඟට හොනරබල් WDJ සෙනවිරත්න ඔබතුමාට විනාඩි 16ක් තියෙනවා 16 minutes करू पंडित मणि अथवा चेम्ब बैठी